අයිවන් අද මම ඔබට කතා කිරීමට බලාපොරොත්තු වන්නේ මැයි මාසයේ උපන් ඔබ ගැනයි විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ ඔබගේ පාලන ග්‍රහය වන්නේ සිකුරු ග්‍රහයයි ඔබ ආයාසයෙන් තොරවම ආධිපත්‍ය පැතිරීමේ හැකියාව ඇත්තෙක් ආදරයට ආදරය කරන සංවේදී පුද්ගල කොට්ටාශයක් නමුත් නම්‍යශීලී ගති ලක්ෂණ නම් පෙන්වන්නේ නැහැ ශාරීරික හා මානසික පීඩා විඳ දරා ගැනීමේ විශේෂ හැකියාවක් ඔබ සතුව පවතිනවා. හොඳ මතක ශක්තියක් ඇත්තෙක් වෙනවා. සාහිත්‍ය ශාස්ත්‍රයට විශේෂක් ඇල්මක් දක්වන ඔබ විනෝදකාමී පුජ්‍යලයන්. සීමිත සම්පත් යොදාගෙන ධනෙ ඉපීමේ හැකියාවක් ඔබ සතුව පවතිනවා. ඉතා විශිෂ්ට ලෙස ව්‍යාපාර හැදීමේ හැකියාවක්ද ඔබ සතුව පවතිනවා. ඒ වගේම කියන්න ඕනේ කාම්භෝගී ජීවිතයක් ගත කිරීමට ඔබ ඉතාමත්ම ඇල්මක් දක්වනවා. ඔබ ඉතා ප්‍රේමාන්විත පුජ්‍යල කොට්ටාසයක්. අන්‍යයන්ගේ බලපෑම් වලට පහසුවෙන්ම ගොදුරු වෙන චරිතයක්. සොයන් තියෙන ගැනීම ඔබට වඩා යහපත් වෙනවා. ඉරිසියාව ඔබ ප්‍රචණ්ඩත්වයට පත් කරනවා. ඔබ ඉතා ඉක්මනින් කේන්ති යන පුජ්‍යල කොට්ටාසයක්. නමුත් ඉතා කෙටි කාලයකින් යථා තත්ත්වයට පත් වෙනවා. වරදට සමාව දීමට දෙවරක් සිතන්නේ නැහැ. තවද අන්‍ය හදවත් තුළද ආදරය සෙනෙහස පිරවීමට ඔබ ඉතාමත්ම කැමැත්තක් දක්වනවා. සංගීතයට, චිත්‍රකලාවට ඔබ ඉතාමත්ම ඇලුම් කරනවා. රසවත් ආහාර පළතුරු වලට ඉතාමත්ම තද ඇල්මක් දක්වනවා. පිරිසිදුකමට ඉතා කැමැත්තක් දක්වනවා. තවද ඕනෑම දෙයක් පිළිවෙලකට තබා ගැනීමට ඔබ ඉතාමත්ම කැමැත්තක් දක්වනවා. අපි දැන් බලමු ඔබගේ සෞඛ්‍ය ගැටලු මොනවාද කියලා. ඔබට ඉතා ඉහළ ප්‍රතිශක්තිකරණ තත්ත්වයක් පවතිනවා. අස්තිවල ආබාධ, උග්‍රහා පෙනහළු ආශ්‍රිත ආබාධ ඔබව අපහසුතාවයට පත් කරනවා. සීමාවක් නැති ආහාර රටාව, කෘතිම බීම වර්ග භාවිතය ඔබව ඉමහත් කරදරවලට ඇද දමනු ලබනවා. රුධිරගත මේදය, සීනි ඔබව රෝගී කරනු ඇත. ශාරීරික යෝග්‍යතාවලට කම්මැලිකමක් දක්වනවා. මේදහා කැලරි ප්‍රමාණය අධික ආහාර ගැනීම පාලනය කිරීම ඉතාමත්ම වැදගත් වෙනවා. අපි දැන් බලමු ඔබට යහපත් මිතුරු මිතුරියන් විවාහක සහකරුවන් සහකාරියන් සඳහා සුදුසු මොන වගේ අයද කියලා. විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ අගෝස්තු 21 සිට සැප්තැම්බර් 27 දක්වා උපන් අය, ඔක්තෝබර් 21 සිට නොවැම්බර් 27 දක්වා උපන් අය, දෙසැම්බර් 21 සිට ජනවාරි 27 දක්වා උපන් අය, ඒ වගේම ඕනෑම මාසයක 6 වෙනිදා 15 වෙනිදා 24 යන දිනවල උපන් අය වඩාත් සුදුසු වෙනවා. ඔබගේ මූල්‍ය තත්ත්වය ගැන යම් කිසි සඳහනක් කරනවා නම් කෙතරම් ධනෙ ඉපවත් සෑහීමකට පත්වන පුද්ගල කොට්ටාසයක් නම් නොවේ. මුදල් ඉපීම සඳහා ඔබගේ මනසට හා ශරීරයට දුක් නොදෙන්න එය ඔබව අභාග්‍ය සම්පන්න කරනවා. ප්‍රමාණිකූලව සම්මයෙන් යුතුව ධනෙ උපයන්නේ නම් ජීවිතය සාර්ථක කරගන්න හැකියාවක් ඔබ සතුව පවතිනවා. ඔබට වාසනාවන්ත වර්ණ ලෙස සඳහන් කරන්න පුළුවන් නිල් සහ රෝස පෑය. කිසිදු අවස්ථාවක ඔබගේ ජීවන ක්‍රියාදාමයන්ට රතු වර්ණය නම් භාවිත කරන්න එපා. ඔබට සුසු දිනයන් විදිහට සඳහන් කරනවා නම් සඳුදාදා, සිකුරාදා දිනය සඳහන් කරන්න පුළුවන්. ඒ වගේම වාසනාවන්ත අංක ලෙස 6, 9, 15, 18, 27 සඳහන් කරන්න පුළුවන්. මෙය ලුතරයි වාසනාව හා අනෙකුත් ඕනෑම සුබ කටයුත්තක් සඳහා යොදාගත හැකි අංකයන් ලෙස හඳුන්වන්න කැමතියි. ඔබට සුසු මැණික් වර්ග වන්නේ එමරල් සහ දියමන්ති වෙනවා. ඒ වගේම ඔබට සුසු පළඳනාවන් ලෙස සඳහන් කරන්න කැමති උපන් ලග්නයේ සහ අංක විද්‍යාවට අනුව සැකසූ මාණික්ක සුරේ, සප්තචක්‍ර පළඳනාව, ධන ආකර්ෂණ පළඳනාව, භූමි පාෂාණ පළඳනාව, මූලාධාර පාෂාණ පළඳනාව ඉතාමත්ම යෝග්‍ය වෙනවා. ඒ වගේම මෙම ලිපියේ බලන ඔබ සියලු දිනාටම ප්‍රයෝජනවත් ලෙස ඕනෑම බෝනෝග රෝගයන් 60ක් පාලනය කිරීම සඳහා සුසු මාණික්ක පළඳනා භාවිතය තුළින් ඔබට වඩාත් යහපත් සත්‍යයක් උදා කරගත හැකි බවයි. ඒ වගේම COVID-19 රෝගී තත්ත්වයන්ගෙන් ආරක්ෂාව වෙත ඔබ නිරන්තරයෙන්ම ආනාපාන සති භාවනාවේ යෙදෙන්න. එසේ නොමැතිනම්
ඕරාව බලවත් කර සප්ත චක්‍රයන් අවදි කිරීමෙන් ප්‍රතිශක්තිකරණය වැඩි කරවන ස්වභාවික පාෂාණ පරන්දනාවන් භාවිතය ඉතාමත්ම යෝග්‍ය වෙනවා. එය ඔබට ඉතාමත්ම ප්‍රයෝජනවත් වෙනවා. විශේෂයෙන්ම අපි දන්නවා මේ දවස්වල ශ්‍රී ලංකා වාසී අපි හැමතෙම මේ පවතින දුර්භික්ෂ සත්‍යයන් දුර වෙලා කොරෝනා වෛරසය පාලනය කිරීමට සුදුසු සෑම ක්‍රියාදාමයක්ම සාර්ථක කරගන්න රජයට සහ සියලු දෙනාටම හැකියාව ලැබෙන්න කියලා අපි සියලු දෙනාම ප්‍රාර්ථනා කරමු. සියලු ලෝකවාසීන්ට යහපතක්ම වේවා. තෙරුවන් සරණයි.